විස්මන්තුල මාතයාපර ප්‍රමාන්තේනි අපි සාමාන්‍ය සමයේ 22 වෙනි ඉරුදිනට નિયમિત ජනවන්දනාවට નિયમિત සුදෝසු විශේෂයයි අපි මෙනෙහි කරන්න දයන් අපි දැක්කා ගිය සතියේ අපගේ ගමන් මඟ තුල අපි මේ වසංගතය හමුයි අපි කොහොමද මිනිස්සු ආශරණ වීම තුල අපේ ජීවිතවල පිළිතුරු තියෙන්නේ කියන දේ අපි හෙව්වා අපේ ජීවිතවල අපි දැක්කා මොන ප්‍රශ්නේ මොන වේදනාව තිබුණත් මොන ආරංචිලේ තිබුණත් අපිට තවත් මනුස්ස දෑතක සුරක්ෂිතභාවයට වඩා මිනිස්සුකෙන් ලැබෙන අවවාද අනුශාසනාවලට වඩා අපිට වැදෙන්නට තියෙන ක්‍රිස්තුස් වහන්සේගේ දෑතේ කියන දේ අපි දැක්කා අපි මෙනෙහි කරා ඒ නිසා මගේ දයාබර ප්‍රේමවන්තේනි අපි දකින්නවා රටක් හැටියට ජාතියක් හැටියට අපි තමත් අවාසනාවන්ත අධ්‍යක්ීම් රාශියකට මුණ දෙමින් පවතිනවා අපි ජන ජීවිතය දවසින් දවස කඩාගෙන වැටෙන බව අපි දකිනවා මේ වසංගතයේ හමුවේ අපේ ආර්ථිකය අපේ සමාජ සම්බන්ධතාවයන් අපේ සම්ප්‍රදායන් අපේ හිතවත්කම් අපේ මිත්‍රකම් අපේ දුරස්ත භාවය දවසින් දවස වැඩි වෙලා මිනිසියා එක තැනකට එක කාමරයකට එම නැත්නම් නිවසකට එක කොටසකට සීමා වෙන බව අපි දකින්නේ පවතිනවා ඒක ඉතාමත් අපිට දරා ගන්න බැරි දෙයක් අපිට අවබෝධ කර ගන්න බැරි දෙයක් මොකද අපිට පුරුදු නැහැ මේ විදියට ඉඳලා විශේෂයෙන්ම අපි ආගන්තුක සත්කාරවලට ලැබි ජාතියක් හැටියට ඒ වගේම අපි විනෝදකාමී ජාතියක් හැටියට අපි ගොඩක් සතුටෙන් ප්‍රීතියෙන් ඉන්න කැමැති ජාතියක් හැටියට අපිට මේ ව්‍යාකූල தත්ත්වය මේ ස්වභාවය අපේ ජීවිතවලට අපිට දරා ගන්න අමාරු තේරුම් ගන්න අමාරු නමුත් අපි මේ අපහසුතාවය අපේ ජීවිතේ බිඳ දරාගත යුතුම වෙනවා මේ අපහසුතාවය අපි ගමන් කර යුතුම වෙනවා මේ තුල අපේ ජීවිතේ දවසින් දවස ස්වාමින් වහන්සේ අපේ ජීවිත පරීක්ෂාවකට ලක් කරන බවක් තමයි මම දකින්නේ මොකද අපි දෙකින් දෙකටම මේ ගමන් මාගේ අපි කතා කරා විවිධ අවස්ථා වල මේ වසංගතයත් සමහර විට අපේ දැස් අවදි කරන අපේ දැස් අරින අද්දකීමක් කියලා සමහර විට අපේ පෞල් සංස්ථාව කැඩීලා බිඳිලා ගිහිල්ලා සමහර විට අපිට ගෙදෙට්ට එන්න වෙලාවක් නැහැ අපේ රැකියාව නිසා අපේ දුර නිසා අම්මා තාත්තා බලන්න එන්න විදියක් නැහැ ක්‍රමයක් නැහැ සමහර විට අපේ ජීවිතවල අපි කරන කාර්යබහුල රැකියාවන් නිසා නමුත් අද වෙනකොට අපිට සිද්ධ වෙලා තියෙනවා එක වේලක් කාලයක වේලා බඩගින්නේ ඉඳලා හරි අපිට පවුලක් හැටියට ඉන්න අවස්ථාව ලැබිලා අපිට මතක ඇති අපි වස්සානේ ස්වායන වසංගතයේ කියලා වැඩසටහන තුල අපි ලස්සනට ඒවා අපි කරුණුතු කාරණා අපි මෙනෙහි කරා අපි එකින් එකට අපි විශ්ලේෂණය කරා මේක අපි කොහොමද වසංගතයක් හැටියට නැතුව වස්සානයක් හැටියට ආශිර්වාදයක් හැටියට ගන්න කියලා ඒකට අපි තවදුරටත් මේ ජීවිතයේ සොයාගෙන යන මේ ආධ්‍යාත්මික ගමනේ මේක තව එක්තරා සංසිද්ධියක් මේ එක්තරා අත්දැකීමක් අපිට හරියට ඊශ්‍රායල් ජනතාව ඊජිප්තු දේශයේ සිට පොරොන්දු දේශයට යන ගමන වගේ හරියට උදාහරණයක් අපි මතකයි ඔබට පාරාවගේ හිත දමණය කරන්නට පාරාව ළඟට ගිහිල්ලා ඊශ්‍රායල් ජනතාව ඉල්ලද්දී මේ දුක් විඳින පීඩිත ජනතාව ඉල්ලද්දී පාරාව දෙන්න බැහැ කියද්දි උදාහරණයක් අපිට හම් වෙන ලෝකයේ හම් වෙන පළවෙනි වසංගත 10 අපේ ශුද්ධ බයිබලයෙන් අපිට හම් වෙනවා ඒ හැම දෙයක්ම කෙරේ ඇයි මිනිස්යාගේ සිත් පිට නැති හිත යහෙන හදවත මානව දයාවෙන් පිරිච්ච හදවතක් බවට පත් කරන්න ඒ නිසා මිනිස්යාගේම ආත්මාර්ථය මිනිස්යාගේම මමත්වය අද මිනිස්යා ගොඩාක් සන්නද්ධයි මිනිස්යා විනාශ කරන්නේ ගොඩාක් සන්නද්ධයි ගොඩාක් ඕගනයිස් වෙලා තියෙනවා අපිට අපි ගොඩාක් තම රටක්ම තමන්ගේ යුද ශක්තිය පෙන්වන්න තව ජාතියකට මරණය ගෙන්නන්නට තව ජාතියකට මරණය ගෙන්නන්නටයි අපි දකිනවා නිදහස් උත්සවයන් වලදී විශේෂයෙන්ම ජාතික උත්සවයන් වලදී විවිධ රටවල්
ආදීයට පෙන්නන ලෝකයට පෙන්නනවා ඔහුගේ යුද ශක්තිය. ඒ යුද ශක්තිය සත්තු මරන්නද? බලු මරන්නද? කුසු මරන්නද? නෑ, මිනිස්සයා මරන්න. මේ මහ පොළවේ කොහේ හරි සංස්ථාගත වෙච්ච, ගෝත්‍රික වෙච්ච ජන සමාජයක් විනාශ කරන්න. ජන සමාජයක් වෙන බොහොම සංවිධානයේ වෙලා තියෙන. හැබැයි ජීවිතේ රකින්න මිනිස්සයා අපෝසත් වෙලා කියන එක අද අපි තේරුම් ගන්න තියෙනවා. අද මිනිස්යාගේ මරණය ගණන්ලා දෙන්න, මිනිස්යා මරලා දාන්න හරිම සංවිධානාත්මක, හරිම පොසත්, හරිම දියුණුයි මිනිස්යා. අද ගහන්න පුළුවන් ලෝකේ ඕනම තැනකට තවුන්ගේ රටේ ඉන්න මේ තරමට තාක්ෂණය දියුණුයි. යුද උපක්‍රම උපක්‍රමයන් තියෙනවා. අපි දකිනවා මේ වන පිට අපි දකිනවා අපගේ ඇෆ්ගනිස්තානයේ දකුණු ආසියාවේ රටක් වන ඇෆ්ගනිස්තානයේ අද මේ වන පිට යුදමය කණ්ඩායමක් ඒ බලය තහවුරු කරලා අවිහිංසක සිවිල් මිනිස්සුගේ ජීවිත කොයි ආකාරයකට කොයි විදියට පීඩාවට පත් වෙනවද කියන එක කෙසේ වෙතත් නමුත් ආයුධවල විශ්වාසය තියලා තමයි මේ ජයග්‍රහණය කිරේ සමහරව බලය රැකගන්න බලය තහවුරු කරගන්න මිනි මරණ ලේ දකින්න මිනි මතින් තමුන්ගේ බලය ඉස්සරහට අරගෙන එන්න බරදරන මිනිස් ඕන තරම් ඉන්නවා හැබැයි ජීවිත රකින්න ජීවිත සුරක්ෂිත කරන්න ජීවිත ආරක්ෂා කරන්න මිනිස්යා අපෝසත් කියන දේ අද COVID-19 වසංගතයේ ඉදිරියේ අපිට පිළිගන්නට සිද්ධ වෙලා තියෙනවා අපිට පිළිගන්න සිද්ධ ඒ නිසා තමයි බස් හෝල්ට් වල මැරිලා වැටලා ඉන්නවා අපි දකින්නේ ඒක තමයි බස් එකේ ඇතුලේ මැරිලා වැටලා ඉන්නවා අපි දකින්නේ ඒක තමයි පාළු ගෙවල් වල මැරිලා වැටලා ඉන්නවා අපි දකින්නේ ඒක තමයි මිනිස්සු අරගෙන යනවා අපි දකින්නේ අද ඇම්බුලන්ස් තමයි ගිලම්බත තමයි අද පාරේ ගොඩාක් වෙලාවට යන්නේ ගොඩාක් වෙලාවට යන්නේ ආදාහනාගාර වලට අද ගොඩාක් වෙලාවට වාහන යන්නේ සුසාන භූමියවන් වලට මිනි මිහිදන් කරන්නට මිනි කුච්චන්නට ඇයි මිනිස්සයා අපෝසත් වෙලා කියන ජීවිතේ රකින්නට එවැනි අත්දැකීමක් තුළ අපි දැක්ක ගිය සතියේ ස්වාමින් වහන්සේ ප්‍රබල දේ කතා කරලා දුන් වහන්සේ හරදාලා යනවා සත්‍ය කතා කරදී උනාංශේ හරදාලා යනවා සදාතනික දේ කතා කරදී උනාංශේ හරදාලා යනවා ලෝකෝත්තර දේ කතා කරදී මිනිස්සු හරදාලා යනවා ජීවනය ගැන කතා කරද්දී විමුක්තිය ගැන කතා කරද්දී මිනිස්සු හරදාලා යනවා මොකද මිනිස්සුන්ට ඕනේ බාහිර ජීවිතේ සතුට ප්‍රීතිය විනෝදය විතරක් නිසාම ඒකේ ප්‍රතිඵලය තමයි අද අපි අත් විඳින්නේ ඒ නිසා උනාංශේ එවැනි தত্ত্বයක් තුල ඉද්දී ඔනාන්සේ ශ්‍රාවකයන්ගෙන් අහනවා ඔබත් මාව දාලා යනවද කියලා. පේදුරු පිළිතුරු දෙනවා අපි කොහේ යන්නද අපි කාළඟට යන්නද සදාතන ජීවනයේ තියෙන්නේ උත්තරය තියෙන්නේ ප්‍රශ්නෙට පිළිතුර තියෙන්නේ ඔබ වහන්සේ ළඟ විතරයි. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේ එවනලද තැනන් වහන්සේ අපි කොහේ යන්නද අපි අදහනවා ඔබව අපි විශ්වාස කරනවා අපි එතනින් තමයි ගියේ සතිය නතර කරේ මගේ දයාබර ප්‍රේමවන්තේ ඔබට මතක ඇති අපි එකපාරටම මාතුමාගේ සුවිශේෂයෙන් අපි සංක්‍රමණය වුණා ජෝහන්තුමාගේ සුවිශේෂයෙන් ජෝහන්තුමාගේ සුවිශේෂයට අපි යන්න හේතුනේ අපි දැක්කා ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මදානීය අත්දැකීම උන්වහන්සේ වෙනස් කරා මාතුමාගේ සුවිශේෂය අපි දැක්කේ ප්‍රාතිහාරයන් උපමාවන් සරල දේවල් තුල තමයි අපි ගියේ මේ ගමන තුල. එක පාඩු උන්වහන්සේ ඒවා කතා කරලා 5000කට කන්න දීලා පාරු කරේදී ඔහුගේ ජීවිත වෙනස් කරලා උන්වහන්සේ එක පාඩු මිනිසු මනසගේ මනස විඥාණය වෙනස් කරා. වෙනස් කරේ මොකද සදාකාලික දෙයක් ගැන හිතන්න ලෝකෝත්තර දෙයක් ගැන හිතන්න ලෞකික දෙයට වඩා විනාශ වෙන දෙයට වඩා පවතින දෙයක් තියෙන මේ ලෝකේ හැමදේම විනාශ වුණත් මිනිසයාගේ ආත්මය විනාශ නොවන බව උනාංශය අපිට මතක් කරලා දෙනවා උනාංශය ඒකයි කිව්වේ ජීවිතේ නැසන කෙනාට බය වෙන්න එපා ආත්මේ නැසන කෙනාට බය වෙන්න මේ ලෝකේ කිසිම කෙනෙකුට මගේ දයාබර ප්‍රේමවන්තේනි ඔබේ මගේ ආත්මය නැසන්නට බෑ ඔබේ මගේ ආත්මය නසන්නට බෑ දැන් වසර දෙකමාරකට වඩා වැඩි කාලයක් ඔබට මතක ඇති 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා බෝම්බ ප්‍රහාරය අපේ අහිංසක මිනිස්සු පල්ලියට ගිය අපේ ආදරණීය මිනිස්සුන් කෑලි කෑලි වලට බෝම්බ ගහලා මැරුවේ ආත්මార్థකාමී මිනිස්සුන්ගේ
අතෘප්තිකර ආශාවන් වලටයි ඔවුන්ගේ ආශාවන් ඉටු කර ගන්නටයි ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්නට ඔවුන්ගේ පෞකාර දෑත් අහිංසක මිනිසුන්ගේ රුධිරේ සෝදා ගන්නවා අපි දැක්කා හැබැයි ඒ එක්කෙනෙකුටවත් බැරි වුණා ආත්මය විනාශ කරන්නට ඒ මැරිච්ච මිනිසුන්ගේ සමග දයාබර ප්‍රේමවන්තීනි අපි මේ මහා ගමනේ අපේ අවසාන ඉලක්කය ආත්මය දෙවියන් වහන්සේ ඉදිරියේ ආයෝජනය කරන්නටයි දෙවියන් වහන්සේ ඔබට මට පොරොන්දු වෙච්ච සදාකාලික ජීවිතේ සැබෑ ඵල භුක්ති විඳින්නටයි ඒ විශ්වාසයේ අබ්දකීමත් එක්ක අපි සාමාන්‍ය සමයේ 22 වෙනි ඉරු දිනට නියමිත ජනවන්දනාවට නියමිත සුදුසු විශේෂයක් එක්ක අපි එකතු වෙන්නට බලාපොරොත්තු වෙන මේ මොහොතේ ඒ නිසා සුදු මාතුමාගේ සුවිශේෂයේ 7 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තියේ සිට 8 වෙනි වගන්තියත් 14 වෙනි වගන්තියේ සිට 15 වෙනි වගන්තියත් 21 සිට 23 වෙනි වගන්තියත් කියන කොටස් සාමාන්‍ය සමයේ 22 වෙනි ඉරු දිනට නියමිත ජනවන්දනාවට නියමිතද සුදුසු විශේෂය හැටියට සම්භාව අපිට දීලා තිබෙනවා අපි දැන් ඒට අහුම්කම් දෙමු. තවද ජෙරුසලමෙන් පරිසවරු ඇතැම් විනයදරයන් හා සමග උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරු අපවිත්‍ර අත්වලින් එනම් වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කනවා දුටුවෝය. පරිසවරුත් සියලු ජුදේවරුත් සම්ප්‍රදායනුගත වත්පිළිවෙත් පිළිපදින බැවින් අත් සෝදා මිස කෑම නොකන්නෝය. වෙළඳ පොලේ සිට ආ විට දෝවෙනේනම වා මිස ඔහු කෑමට නොයති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්‍රදායන් ඇත. එනම් පිගං කලගෙඩි සහ ලෝකඩ හැරි බලම් සේදීම ආදිය පරිසවරුද විනයදරයද උන්වහන්සේ අමතා ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්දය ඇසුහ. උන්වහන්සේ පිළිතුරු දෙමින් කෛරාටිකේනි සුද ලියවිල්ලේ ලියා ඇති ලෙස ඔබ ගැන යසායා කී මේ වැකිය මැනවින් ඔබට ගැලපේ. මුවින් මේ සෙනග මට ගරු කරති සිතින් නම් මගෙන් දුරව සිටිතේ. මිනිසුන් මිනිස් ඔවා දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නම දිති. ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ඉවතලා මනුෂ්‍යයාගේ සම්ප්‍රදායන් පිළිපදින්නාහුයයි වදාළසේක. උන්වහන්සේ යලිත් සමූහයා තමන් මෙතට කැඳවා ඔබ හැම මට සමන් දී තේරුම් ගන්න. පිටතින් මිනිසා අතුලට පිවිසිය ඔහු කෙලසිය හැකි කිසි දෙයක් නැත. මිනිසාතුලින් නික්මෙන දෙයින් ඔහු කෙලසනු ලබයි. සමන් නැත්තෝ සමන් දෙත්වායයි වදාළසේක. එහෙත් මිනිසා කෙලසනු ලබන්නේ ඔහු තුරින් නිකුත්වන දෙයින්මය. ඇතුලාන්තයෙන් එනම් මිනිස් හදවතින් නපුරු චේතනා කාමරාග සොරකම් මිනී මැරුම් සල්ලාලකම් තණ්හා දුෂ්ටකම් වංචා හිරි අතප් නැති බව ඊර්ෂ්‍යාව අපහස අහංකාරය සහ මෝහය නික්මෙනි. මෙකී සියලු නපුරු දේ ඇතුළත් කිරීම ඒවායින් මිනිසා කෙලසුණු ලැබේ යයි වදාළසේක. මගේ දයාබර ප්‍රේමවන්තේනි මාතුමාගේ සුවිශේෂය 6 වෙනි පරිච්ඡේද 7 වෙනි පරිච්ඡේදයේ කොටසක් අපි අරගත්තේ. අපි කතා කරගෙන ආවේ සදාතනික අධ්‍යක්ීමක් ගැන, සදාකාලික ජීවිතයක් ගැන, ජීවනදායක භෝජනයක් ගැන. අපි එතනින් ආය නැවත වාරයක් මාතුමාගේ සුවිශේෂයට සම්ප්‍රාප්ති වෙලා තිබෙනවා. මේ මහා අධ්‍යක්ීමක් කතා කරලා තියෙද්දී ඇතැම් පිරිස නැවත වාරයක් ඇවිල්ලා උන්වහන්සේ ළඟට ඇවිල්ලා මැසිවිලි කියන ඔබගේ ශ්‍රාවකයෝ අපේ සම්ප්‍රදායන් වලට ගරු කරන්නේ නැහැ, අපේ වත්පිළිවෙත් වලට ගරු කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කන්නට ඉස්සල්ලා අපි අද්දක හොදගෙන තමයි කන්නේ. අපි වෙළඳ පොළට ගියත් අපි ස්නානය කරලා තමයි කෑම කන තැනට යන්නේ කියන සමහර සාම්ප්‍රදායික මත ඉදිරිපත් කරමින් ස්වාමීන් වහන්සේත් එක්ක යම් කිසි ආකාරයක සංවාදයකට ඇතුල් වෙන්නට යනවා. ඔබට මතක ඇති ක්‍රිස්තුස් වහන්සේ
ජීවනදායක භෝජනයේ මමයි මාගේ ශරීරයේ අනුභව කරන මාගේ රුධිරයේ පානය කරන කෙනා තුල මම ඉන්නවා ඔහු මා තුල ඉන්නවා කියන දේවල් ඒ වගේ මහා බරපතල ආධ්‍යාත්මික කරුණු කාරණා කතා කරද්දී මේ මිනිසුන් මේක අහගෙන ඉන්න බැරි වුණා මේ මේ මොනවද කියන්නේ මේක මොකද්ද මේ තවදුරටත් අහගෙන ඉන්න අපිට අමාරුයි මම මොනවද කියන්නේ කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා කියලා අපිට ඔබට මතක ඇති අපි මෙත සති 3කට උඩදී අපි කතා කරා ඒ සම්බන්ධව සුදුසු විශේෂයත් එක්ක ඉතින් නමුත් ඒකට හේතුව තමයි දැන් මේ මිනිසුන්ගේ සම්ප්‍රදායට හිර වෙච්ච කොටු වෙච්ච යම්කිසි ආධ්‍යාත්මිකත්වයක් තියෙන ඒ ආධ්‍යාත්මිකත්වයේ ජීවනයේ දෙන සදාකාලික ගමනට ඉවහල් වෙන ආධ්‍යාත්මිකත්වයකට වඩා යම්කිසි සම්ප්‍රදායක් ඉටු කරලා ඒ සම්ප්‍රදාය තුන ඇතිවෙනා වූ කාලීන ලෞකික සතුට වත්පිළිවෙත ඉටු කරලා ලබන ආත්ම තෘප්තිය තුල තමයි ඔවුන් ජීවත් වෙන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ ආත්ම තෘප්තිය සැබවින්ම සැබෑ ආත්ම තෘප්තියක්ද කියන දේ පිළිබඳව ස්වයං විවේචනයකට ඇතුල් වෙන්නට ඔවුන්ට අවකාශ හෝ අවශ්‍යතාවයක් නැති බව අපි දන්නවා මොකද ඔවුන් උන්වහන්සේව දාලා යන්නට ගිය නිසා. ඒ නිසා තමයි ඔබට මතක ඇති අපි මේ ධර්මදානීය ගමන ආරම්භ කරනකොට ස්නාවක ජුවන්තුමා කිව්වේ මොකද මනස්ථාපනය වෙන්න සුභාස්නා දහන්න වැරදි ජීවිතය අත්හරින්න වැරදි මාවතෙන් අත්හරින්න සාම්ප්‍රදායික දේ තුල කොටු වෙච්ච හිර වෙච්ච පරණ පෞරාණික ජීවිතයෙන් ඈත් වෙලා විමුක්තිය හොයාගෙන යන මනස්ථාපනයකට ඇතුල් වෙන්න ආත්ම තෘප්තිය ලැබෙන ආත්ම වින්දනය ලැබෙන ආත්ම සතුටක් ලැබෙන ගමනකට පිවිසෙන්න ඔබේ පාපය ඔබව හිර කරලා තියෙනවා ඔබේ පාපය ඔබ අනාථ කරලා තියෙනවා ඔබේ පාපය ඔබ මුලා කරලා තියෙනවා ඔබේ වරද ඔබව අසරණ කරලා තියෙනවා ඒ නිසා එතනින් එළියට එන්න නම් මනස්ථාපනය අවශ්‍යයි මනස්ථාපනය වුණොත් තමයි ඔබට තියෙන්නේ ජීවිතය ගැන හිතන්නට හිස් අවකාශයක් නිර්මාණය කරගන්න ඒ හිස් අවකාශය තුළ අපි ජීවිතේ දකිද්දි ජීවිතේ ඇත්ත දකිද්දි දෙවියන් වහන්සේ ළඟට යද්දි දෙවියන් වහන්සේ පිළිගනිද්දි උන් වහන්සේගේම ශරීරය උන් වහන්සේ මට ආහාරයක් කරලා දෙන්නට තරම්ම උන් වහන්සේ මට ලෙන්ගතු ඒ ලෙන්ගතු අධ්‍යක්ීමක් තුළ මානවයාගේ විමුක්තියේ අරගලයට පාර්ශවකාරයන් වෙන්නට උන්වහන්සේ අපව කැඳවන වනාසේ අපව කැඳවලා අපිව වනාසේ යවනවා මේ ඇත්ත සමාජගත කරන්න මේ සත්‍ය ලෝකෙට කියන්න මේ සත්‍ය ලෝකෙට කියලා අර සම්ප්‍රදායෙ හිරවිච්ච කොටුවෙච්ච තනිවිච්ච මිනිස්සුම අරගෙන එන්න ඔවුන්ට කියන්න ඔය ජීවිතයේ තුල නෙමෙයි විමුක්තිය තියෙන්නේ ඇත්ත තියෙන්නේ සත්‍ය තියෙන්නේ සදාතනික අධ්‍යක්ීම තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල විතරයි පෙදුරුතුමාගේ අධ්‍යක්ීම චෝදනා කරද්දී අපි දකිනවා උන්වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා මේ ජනතාවට උන්වහන්සේ කියනවා කෛරාටිකේනී අද කෛරාටිකේනී කියලා උන්වහන්සේ කතා කරන්න සමායෙ ඔබට මට දෙන්නට පුළුවා කෛරාටිකේනී කියලා අද උන්වහන්සේ අද ආමන්ත්‍රණය කරන්නේ ඔබට මට දෙන්නට පුළුවා මගේ දයාබර ප්‍රේමවන්තේනි ඒ තරමටම අපි කපටි ඒ තරමට අපි මුලා වෙලා ඉන්නේ ඒ නිසා උන්වහන්සේ කියලා කෛරාටිකේනී සුද්ධ ලීවිල්ලේ ලියා ඇති ලෙස ඔබ ගැන යසායා කීමේ වැකිය මැනවින් ඔබට ගැලපේ මෙන්න හෘද සාක්ෂිය ආවදි කරන තරක් වහන්සේ ඔබ මගේ ජීවිතේ මගේ දාබර ප්‍රේමවන්තේනි මුවින් මේසනක මට ගරු කරති සිතින් නම් මගෙන් දුරව සිටිතේ මිනිස් ඕවා දේව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නම දිති නිසා මගේ දාබර ප්‍රේමවන්තේනි මේක තමයිනේ අපේ ජීවිතවල තියෙන්නේ මුවින් මේසනක මට ගරු කරති සිතින් නම් මගෙන් දුරව සිටිතේ අපිට අපි කතා කරන මේ අතුලාන්ත ගමන මේ අතුලාන්ත අරගලය අපි මේ අතුලාන්ත මෙදෙහි කිරීම අපේ ජීවිතේ නැතුව අපි බොරුවට
මිනිස්සුන්ට වැඳ නමස්කාර කරනවයි කියලා ගෞරව කරනවයි කියලා විශ්වාස කරනවයි කියලා අපි ගොඩාක් වෙලාවට අපේ ජීවිතවල අපි බොරු කරනවා අපි වංචා කරනවා ඒ වංචාව වහගන්නට සමහර විට අපිට සම්ප්‍රදාය ගොඩාක් වෙලාවට උදව් වෙනවා අපේ සම්ප්‍රදාය ගොඩාක් කලාවට උදව් වෙනවා අපේ වංචාව බොරුව වහගන්න සමහරට අපේ වත්පිළිවෙත් අපිට උදව් වෙනවා ඒකේ ඇත්ත සමාන විට නැති වෙන්න පුළුවන් නමුත් ඒක ඇත්තක් හැටියට ඒක නැත්තම් ගැළවීමක් නෑ වගේ සමහර විට අපි කියනවා මොකද අපේ ජීවිතවල අපි කරන වැරදි ගොඩාක් තියෙනවා අපේ ජීවිතවල අපි කරන වැරදි ගොඩාක් තියෙනවා ඒ නිසා උන්වහන්සේ කියනවා ඔබ ඔබේ ජීවිතේ වෙනස් කර ගන්නට ඔබ උත්සාහ නොකර ඔබ සම්ප්‍රදාය තුල ජීවත් වෙන්න කිපයි කියලා උන්වහන්සේ කියනවා ඔබ දෙවියන් වහන්සේගේ ආඥා ඉවතලා මනුෂ්‍යයාගේ සම්ප්‍රදායන් පිළිපදුන්නා වූයයි වදාළසේක දෙවියන් වහන්සේගේ ආඥා මොකද අසල්වාසියාට ප්‍රේම කරන්න ආදරය කරන්න ගෞරව කරන්න නමුත් මනුස්සවත් පිළිවෙත මොකද කන්ට ඉස්සලා අත උදාන්න බෙලඳපොළට ගිහිල්ලා ඉල්ලා ස්නානය කරන්න ස්නානය කරලා එන්න කැම කන තැන් ඔන්න වගේ දේවල් තමයි නමුත් අපි හැසබෑදී දෙවියන් වහන්සේගේ ආඥාව අපි ඉවතලා අපි මේ බොරු දේ තුල ආටෝපේ තුල කුහු දේ තුල අපි ගොඩාක් වෙලාවට අපි ඉර වෙලා ඉන්නවා උන්වහන්සේ යලිත් සමුහයා තමන් වෙත කැඳවා ඔබ හැම මට සමන් දෙන්න ආයේ උනාචර ජනතාව කැඳනවා කැඳවලා උනාජී කියනවා මට සමන් දෙන්න කියලා පිටදීන් මිනිසා තුලට පිවිස ඔව් කෙලසිය හැකි කිසි දෙයක් නැත මිනිසා තුලින් නික්මන දෙයින් ඔව් කෙලසෙනු ලබයි සමන් නැත්තු සමන් දෙත්වා සමහර විට අපි අතෝද ගන්න එක පිළිබඳව හෝ අපි ස්නානය කරන එක පිළිබඳව හෝ එහෙම නැත්නම් තව මොන හරි දෙයක් ගැන හෝ අපි කතා කර 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 අපේ ඇතුළාන්තයේ තියෙන අරගලය අපි වහගන්න අපි උත්සාහ කරනවානේ ගොඩක් වෙලාවට සමහර ඇතුළාන්තයේ මොනවාද තියෙන්නේ කුහකකම තුල බොරුව තුල වංචාව තුල තමයි අපි ගොඩාක් වෙලාවට තියෙන්නේ මොනවාද අපේ ඇතුළාන්තයේ තියෙන්නේ ඔනාසේ අපිට දැන් අද මතක් කරන අපේ ඇතුළාන්තයේ තියෙන දේ ඒත් මිනිසා කෙලෙසනු ලබන්නේ ඔවු තුලින් නිකුත් වෙන දෙයින්මය මොනවාද දැන් ඔවු තුලින් නිකුත් වෙන්නේ කියලා අපි බලමු දැන් අපි ගොඩාක් අවධානය යොමු කරන්නට ඕනේ මෙන්න මේ ඇතුළාන්තයේ තියෙන කුණුද එහෙම නැත්නම් අපේ ඒ බාහිර තියෙන කුණු වලදී කියන දේ අනාජි දැන් අපුව රැගෙන යනවා මොනවාද කියලා අපි බලමු මිනිස් හදවතේ නපුරු චේතනා කාම රාග සොරකම් මිනිමැරුම් සල්ලාලකම් තණ්හාව දුෂ්ටකම් වංචාව කිරියොතප් නැති බව ඊර්ෂ්‍යාව අපහාසය අහංකාරය සා මෝහය නික්මේ මේ සියලු දේ නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලෙසුණු ලැබේ යයි වදාළසේ දැන් මේ ගැනයි අපි අවධානය යොමු කරන්න ඕනේ මොකද සදාතනික ජීවිතයක් ගැන බලාපොරොත්තු තියෙන කෙනෙකුට ඇතුළාන්ත පවිත්‍රතාවේ ඇතුළාන්ත ශුද්ධවන්ත භාවයේ ඇතුළාන්ත දෙවියන් වහන්සේත් එක්ක තියෙන ගනුදෙනුව සැබවින්ම සැබෑවටම වැදගත් සැබවින්ම සැබෑවට වැදගත් බාහිරින් තියෙන දෙයට වඩා එනිසා මේ ඇතුලේ තියෙන කුණු ටික උඹල ඇදලා ගනෙල්ලා මොනවද ඇතුලේ තියෙන කුණු උඹලගේ හොරකම දුෂ්ටකම මිනිමරුම් සල්ලාලකම කාමරාග තණ්හව දුෂ්ටකම ඊර්ෂ්‍යා මෙන්න මේ ඔක්කොම තියාගෙන තමයි උඹල බාහිර පිරිසිදුකමක් ගැන කතා කරන්නේ උඹලා නම් කෛරාටිකයන්ව තමයි කියලා උන්වහන්සේ උත්තරයක් දෙනවා මේ සදිසිවරුන්ට පරිසිවරුන්ට විනයදරයන් උන්වහන්සේව පරීක්ෂාවට ලක් කරන්න. මොකද අපේ ජීවිතේ අපේ ගනුදෙනුව තියෙන ආත්මයත් එක්ක මගේ දයාවර ප්‍රේමවන්තයෙක්. ඒක ආත්මික ගනුදෙනුවක් තියෙන්නේ. මේ ආත්මික ගනුදෙනුවට සංවේදී වෙන්නේ නැතුව අපි ඒක වහලා දාලා අපි ඒක අමතක කරලා අපි බාහිර දේත් එක්ක අපි වෙහෙසෙනවා නම් හරි ලස්සන ගැලපෙනවා. පන්දාකට කණ්ණ දීලා ඔවුන් මිනිස්සු උනාසේ එතන නික්මුණාට පස්සේ මිනිස්සු උනාසේ හොයාගෙන බෝට්ටු වල නැගලා ඉදදී උනාසේ මේ මිනිස්සු හමු වුණාට පස්සේ මොනවද කිව්වේ ඔය එන්නේ මාත් එක්ක ඇතුළාන්ත ගමනකට නෙවෙයිනේ ඔය එන්නේ බොරුකමටනේ මං කරපු ප්‍රතිහාරයන් නිසා ජීවිතේ වෙනස් කරගෙන නෙවෙයිනේ මගේ වචන අදහගෙන නෙවෙයිනේ ඇත්ත පිළි අරගෙන නෙවෙයිනේ සැබෑ පිපාසයක් උදේසා නෙවෙයිනේ ඔබ එන්නේ ඇත්තටම ඔබට මම කන්න දීපු නිසා
ඔබට මට කන්න දීපු නිසා එන්න අන්න ඒ දේම නෙවෙයිද දැන් අපිට මෙතනදී පැහැදිලි වෙන්නේ අපිට පැහැදිලි තාමත් ඔන්වහන්සේ මෙතනදී කතා කරන්නේ බාහිර తాවකාලික සරල දෙයකට වඩා අතුලාන්තයේ තුල ගඳ ගහන කුණු වෙන විස බීජ වපුරන තවත් ආත්මයක් විනාශ කරන තරමට අතුලාන්තයේ කැකෑරිලා තියෙන පෞකාර පාපිෂ්ඨ ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්නටයි උන්වහන්සේ කතා කරන්නේ මේ පුංචි පුංචි දේවල් දැන් කතා කරන්න වෙලාව නැහැ දැන් අපි ගමන ආරම්භ කරලා තියෙන්නේ අපි ගමනට ඇතුල් වෙලා තියෙන්නේ අපි සදාකාලික අධ්‍යක්ීමට ඇතුල් වෙලා තියෙන්නේ එනිසාමක දයාපර ප්‍රේමවන්තේනි සමහර විට අපිම අපිවම ස්වානුකම්පාවට දා ගන්නවා ඔය චූටි චූටි පුංචි පුංචි දේවල් එක්ක සමහර පුංචි පුංචි දේවල් එක්ක අපි ගැටෙනවා හැපෙනවා අපි අරගල කරනවා අපි ඒව කරන්නේ දැනුවත් සමහරට මොකද උනාන්සි අපිව ඇමතුවේ කෛරාටිකේදී කියලා එක හරිනම් අපි බාරගන්න වෙනවා අපි කෛරාටිකයන් මේ සමහර පුංචි පුංචි දේවල් එක්ක අපි ගැටිලා හැපිලා අපි සදාකාලික දේ අපි අමතක කරලා අපි ලෝකයේ මවාපාන්න උත්සාහ කරනවා අපි එසේ විය යුතු නෑ මගේ දාබර ප්‍රේමවත් ඉන්න අපි එසේ විය යුතු නෑ මොකද අපි දෙවියන් මත සෙට් එක හાર્ට් ටු හાર્ට්ස් යන ගමනක් අපි මේ යන්නේ ඒ නිසා අපේ අතුලාන්තයේ සැබවීම අවංක වෙන්න ඕනේ අපිට වංචා කරන්න බෑ අපිට බොරු කරන්න බෑ අපිට දුෂ්ටකම් කරන්නට බෑ තව කෙනෙක්ගේට මොකද අපි දෙවියන් වහන්සේගේ ශ්‍රී ශරීරය අනුභව කරන ශ්‍රී රුධිරේ පානය කරන උන්වහන්සේගේ ගැළවීමේ අත්දැකීමත් එක්ක අපේ අතුලාන්තයේ දෙවියන් වහන්සේට දෙමු ස්වාමිනී ඔබ වහන්සේගේ සුද්ධ රුධිරේ සෝදලා පවිත්‍ර කරලා මම අතුලාන්ත පිරිසිදු භාවයට ආදරය කරන ප්‍රේම කරන ආදරණීය ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් කරන්නට කියලා අපි මේ සති ඉල්ලමින් මගේ දයාබර ප්‍රේමවන්තේනි අපි තව දුරටත් අපේ රට ජාතිය වෙනුවෙන් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ දන නමමු අපි යාඥා කරමු මේ වචංගතේ අත් එක්ක අපිට තවත් ඉදිරියට යන්නට බැරි බව අපි දන්නවා මිනිස්සයා සීමාසහිත වෙලා කියන දේ අපි තේරුම් අරන් තියනවා උත්තරේ තියෙන දෙවියන් වහන්සේ ළඟ කියන දේ අපි අවබෝධ කරගෙන අපි අදහගෙන තියනවා ඒ නිසා උතුර වේවා දකුණ වේවා නැගෙනහිර වේවා බස්නාහිර වේවා මේ මැරි වැටෙන්නේ මේ වසංගතයට ගොදුරු වෙන්නේ අපේම ආදරණීය ශ්‍රී ලාංකීය ජනතාවයි එනිසා මේ සතියේ මම ඔබ ඉතාමත් ආදරෙන් ඉල්ලනවා ඔබගේ පවුල් වලින් ඉල්ලනවා ඔබගේ මිසම් සංඝයන් වලින් ඉල්ලනවා අපගේ රට වෙනුවෙන් තවදුරටත් යාඥා කරමු මේ වසංගතයේ අපේ ජාතියෙන් ඉවත් කරන්නට කියලා අපේ ජාතියට සමාව දීලා අපේ වැරදි වලට අතුලාන්තය අපේ කුණු වලට සමාව දීලා අපිට අපිව නිදහස් කරන්නට කියලා අපි ඉල්ලමින් යාඥා කරමින් මේ සතිය අපි ගත කරන්නට අපි සූදානම් වෙමු එතෙක් ඔබට Jesus, great time.